අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල තවත් කොවිඩ් මරණ 216ක් සමස්ත මරණ සංඛ්‍යාව 8900 සීමාව ඉක්මවයි වාර්තා පමාව නිවැරදි කරගන්න බැරි වසංගතය අදත් කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා 5350ක් පමා වී ලැබේ උදේ 10 අප්ඩේට් එක අරගෙන පුවත් සාකච්ඡාවට ආ බටුවන් තුඩාවට මාධ්‍යවේදීන් දෙකේ අප්ඩේට් එක ලබා දෙයි ඩෙල්ටා වෛරසයේ විකෘතිතා 4ක් ශ්‍රී ලංකාවෙන් දෙකක් අපටම ආවේනිකයි ෆයිසර් එන්නත හමුදාවට පමණක් බාර දුන්නේ කෙසේදයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අසයි කොවිඩ් නිසා ගැබිනි මව්වරුන් 32 දෙනෙකු ජීවිතක්ෂයට ආනයනික සීනි විශාල ප්‍රමාණයක් රීගුවේ සතොසට දෙන පොරොන්දුව මත වරාය අධිකාරියේ ගාස්තුව ඉවතට දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 2020 සංචිතේ නායකත්වය දසුන්ට කලකට පසු චන්දිමාල් කණ්ඩායමට කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 216ක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 8991ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වසංගත රෝග විද්‍යා අංශය අද එක්වරම දින 4ක් පමා වූ ආසාදිත වාර්තාවක් ඉදිරිපත් කළා. දින 4ක් තුළ වාර්තා කරගන්නට පමා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 5350ක්. දත්ත එක්රස් කිරීමේ වේගවත් නිවැරදි ක්‍රමවේදයක් වසංගත රෝග විද්‍යා අංශය සතුව නැති බව ඉතා පැහැදිලි. කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුල පැතිරෙන්නට පටන්ගෙන වසර එකහමාරකටත් වැඩි කාලයක් දැන් ගෙවි ගිහින් මේ වසංගතයේ පාලනය සඳහා ප්‍රධානතම සාධකය වනුයේ නිවැරදි දත්තයි. එහිලා රෝගීන් සංඛ්‍යාව සහ ඔවුන් කවුදයි විගස හඳුනා ගැනීම ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රධාන සාධකය බව අමුතුවෙන් කිව යුතු නැහැ. අදත් දින 4ක් පමා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. එය සුළුපටු සංඛ්‍යාවක් නෙවෙයි 5350ක්. මයිගාව තියෙන්නේ 29/8/2021 රාත්‍රී 10ට 426169යි. මයිතන්නේ ඔය ඇවිල්ලා 30 වෙනිදා අද දිනේ 10 උදේ 10 අප්ඩේට් එක වෙන්නේ නැති නේද? ඔව් ඒ මම දැන් මේ අවසාන print එක ගනින්දි තිබුණේ මේක තමයි තිබුණ අප්ඩේට් එක. ඊයේ රාත්‍රී 10 ඔබගේ අප්ඩේට් එක හරි. ඒක අද දිනේ හවස දෙකේ අප්ඩේට් එක වෙන්න ඕනේ. මෙතන 5000ක වෙනසක් තියෙනවා මේ දවසේ නම්. එින්දා මයිතන්නේ රාත්‍රී 10 අප්ඩේට් එකට තවත් ප්‍රමාණයක් වැඩි වෙනවානේ. මයිතන්නේ අද දිනේ වාර්තාවේ රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් දකින්න පුළුවන් වේවි. අද රාත්‍රී 10 අප්ඩේට් එකේ තමයි දවසේ මුළු සංඛ්‍යාව සඳහන් වෙන්නේ. අපි එහිදී බලමු ටෝටල් එක කීයද කියලා. විශාල වැඩිවීමක් තියෙනවා. මයිතන්නේ ඒ සමගම මේ සිදු කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාවත් මේකට බලපානවා. මයිතන්නේ අර PCR කිරීමේදී ක්ලස්ටර්ස් වල සහ කන්ටැක්ට්ස් වල සෑම්පල් ගන්න නිසා වැඩිවීමේ එකක් තියෙනවා. කෙසේ වෙතත් අපි දන්නවා මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග වර්තමාන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන බව. මොකද ඊටාම දරුණු ලෙස සහ ඊටාම ඉක්මනින් පහසුවෙන් පැතිරෙන වෛරස ප්‍රභේදයක් නිසා. මේ අතර පමා වී ලැබෙන වර්තාවලට වඩා වැඩි වේගෙන් ඩෙල්ටා වෛරසය සිය විකෘතිතා හදන බව කිව යුතුයි. බස්නාහිර පළාතේ පැතිර යන ඩෙල්ටා වෛරසයේ විකෘති හතරක් මේ වන විට හඳුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ සමත් වී තිබෙනවා. මෙම විකෘති ප්‍රභේද හතරෙන් දෙකක් ශ්‍රී ලංකාවට ආවේනික බවයි පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ. A701S හා R24C එම විකෘතිතා දෙකයි. තවත් ප්‍රභේදයක් මැලේසියාවේ පවතින අතර එය A222 V ලෙස හඳුන්වනවා. ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සහ මහාචාර්ය නිලීකා බලවිගේ මහත්මිය විසින් මෙම පරීක්ෂණ සිදු කර තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගිය සමස්ත ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාව 32 දෙනෙකු බව විශේෂඥ වෛද්‍ය චිත්‍රාමාලිද සිල්වා මහත්මිය පවසනවා. වහම කුමන හෝ එන්නතක් ලබා ගන්නේ ඇය ගැබිනි මව්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී. අපි හිතනවා දැනට 75%ක් පමණ ගර්භණී මවරු එන්නත ලබාගෙන තියෙන විදිහට වාර්තා වෙනවා. ඉතින් මම හිතන්නේ මේක මම ඇත්තටම ගර්භණී මවරුන් සිරු දෙනාගේම ඉල්ලා සිටින්නේ ඔබ දැනටත් මේ එන්නත ලබාගෙන නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ සායනයට තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වර්ධන නිලධාරී කාර්යාලයට පොරෝහලට ගිහිල්ලා
මේස් එන්නත ලබා ගන්න. ඔබට මේක ඉතාමත්ම වැදගත්. ඔබට රෝගයේ සැදුනොත් ඔබ සංකූලතාවලට ගොදුරු වීමේ හැකියාව ඉතාමත්ම වැඩි. ඒ වගේම රෝගයේ හින්දා අපි අතරින් දැනට ගර්භණී මව්වරුන් 32 දෙනෙක් අපි අතරින් වියෝ වෙලා සිටිනවා. ෆයිසර් එන්නත්කරණය හමුදාවට පමණක් බාර දීමට ගෙන ඇති තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිය විරෝධය පළ කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපිට දැනගන්න ලැබිලා තියෙනවා සම්පූර්ණ ෆයිසර් එන්නත හමුදාවට බාර දෙන්න. අපි දන්නේ නැහැ මොකද්ද මේ විද්‍යාත්මක පදනම කියලා. ඒ කියන්නේ මේක වසංගත රෝග විද්‍යාංශය කිව්වද හමුදාව ලවා විද්වොත් එහෙම මේක මේ කාර්යක්ෂමතාවයක් ලැබෙනවා හරි. එවන් නැත්නම් වැඩි ඵලදායිතාවයක් ලැබෙනවා කියලා. ඒ නිසා මේ ඉතාම විහිළු සහගත තීන්දුව తీරන රටේ ගනිමින් තියෙනවා. මේවා කිසිඳු තාක්ෂණික කාරණයකට අනුගත නැහැ. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ පිරිස් තමන්ගේ ජීවිත පරදුවට තියලා කරන සමස්ත ක්‍රියාවලිය අඩපණ කිරීමේ ක්‍රියාවලිය තාමත් සමස්ත කොවිඩ් මර්ධන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙන බව පේන දෙනවා. ඒ නිසා අපි ඉතාම දැඩි අප්‍රසාදය පළ කරනවා. හමුදාවට පමණ ෆයිසර් එන්නත ලබා දෙන ගත තීරණ අපි අහනවා මොන පදනමෙන්ද කුමන පිරිසක් විසින්ද මේ තීරණය ගත්තේ කියලා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද හමුදාවට එන්නත් ලබා දෙනවා නම් එහෙමනම් යුද්ධ කාලේ ආයුධ ලබා දෙන තුරේ සෞඛ්‍යංශයට. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යතුමාට ඉතා පැහැදිලිව ලිපියකින් අද යොමු කරලා තියෙනවා. පවතින ක්‍රියාවලිය තුළ වයස අවුරුදු 60ට වැඩිය එන්නත් කිරීම ඉතාම ඉක්මනින් ඉවර කරන්න ඕනේ. වසංගත රෝග විද්‍යාංශය Tamanta IT කාර්යභාරයන් 6ට අදාළව අනු කමිටුපත් කළා. ඒ ක්‍රියාවලියට අනුගත කරන්න ඕනේ. ඒ වගේම බෝනෝන රෝග 30-60 අතර එන්නත් කරන ක්‍රියාවලිය කරන්න ඕනේ. මේක ફોකල් පොයින්ට් එකකින්. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එන්නත් කරන ක්‍රියාවලිය Tamanගේ තාක්ෂණික දැනුම තුළ ක්‍රියාකලිතුව තියෙනවා. එන්නත්කරණය තුලින් කොවිඩ් රෝගය පාලනය කරලා මරණ සංඛ්‍යාව අඩු කරලා රට නැවත විවෘත කරන තැනකට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතුයි මේ එන්නත්කරණය ලබා දීම සඳහා. මේ වෙන විට සෞඛ්‍ය සේවකයන් අති විශාල වශයෙන් කොවිඩ් රෝගීන් ගොදුරෙමින් පවතිනවා. වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ 300කට අධික ප්‍රමාණයක් කොවිඩ් වැළඳලා ඉන්නවා. කලකිය යුතු පිරිසක් මේ වෙන විට මේ ගිහිල්ලා ඉන්නවා. ඒතර මේ කාරණේ ඉදිරියට ගියොත් මේ විදියට රෝහල් තිබුණත් රෝහල් වල ලෙඩ්ඩු හිටියත් ලෙඩ්ඩු ටික බලා ගන්න වෛද්‍යවරුන් නැතුව කාර්ය මණ්ඩලේ නැති වෙලා යනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දරුවන් මේ වෙන විට මේ රෝගීට ගොදුරෙමින් පවතිනවා. සමස්ත සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දරුවන්ට එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නේ කිය. සියලුම දරුවන්ට එන්නත් කරන්නේ ලබා දීම කියන එක තමයි අපේ ඉල්ලීම. ඒ තුලින් ප්‍රමුඛතාවය මේ සෞඛ්‍ය සේවකයන්ගේ දරුවන්ට ලබා දෙන්න කියලා. මොකද දැඩි අවධානම් තත්ත්වයට පත් වෙලා ඉන්නවා මේ වෙන විට. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසී අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම් අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන් වලට ලබා දීමට බලයලත් නිලධාරීන් කටයුතු කිරීමටත් රාජ්‍ය බැංකු වලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය ණය ලබාගත් අයගෙන් අයකර ගැනීමටත් හැකිවන පරිදි මෙය ක්‍රියාත්මකයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදන් වීම ඖෂධ මාෆියාවේම ක්‍රියාදාමයක් විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් ඉදිරිපත් කළා. ඒ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් වීම පිළිබඳවයි. ඖෂධ මාෆියාවක් තුලින් ගජමිතුරන්ට වරදාන දීම වහා නවතුණු යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිල නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ මගින් තහවුරු කොට ඇත්තේ බරපතල මාෆියාවක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. රුපියල් 80ක් පමණ මිලවන රැපිඩ් ඇන්ටිජන් මෙවලමකින් රුපියල් 2000-2500 අතර මුදලක් පෞද්ගලික රෝහල් විසින් අය කරන අතර සත්‍ය වශයෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් රුපියල් 600ක මිලකටත් PCR පරීක්ෂණයක් රුපියල් 2000කටත් කළ හැකි බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. ජනතාව ගැන සිතායයි ආණ්ඩුව විසින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය සහ මුලින්ම පුස්සක් වන අතර අදාළ ගැසට් නිවේදනය තුලින් සහතික කොට ඇත්තේ ඖෂධ වෙළඳ මාෆියාව බවයි විපක්ෂ නායකවරයා මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන් වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද එහි පැමිණියා. අතුරුදහන් වීම හරහා අපිට තියෙනවා බරපතල
සැකයන් ගණනාවක් මේ හරහා ඖෂධ හිගයක් ඇතිවීමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා වගේම නැවත අපේ රටේ ඖෂධ මාෆියාවට යටවීමක් පිළිබඳව අනතුරු ඇඟීමක් අපිට කරන්න සිද්ධ වෙනවා සේනක බිබිලේ මැතිතුමාගේ ප්‍රතිපත්තිය අවුරුදු 30කට 35කට ඉතර පස්සේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වුණා ඒ හපාලන ආණ්ඩුව කාලේ අද ඒකට විරුද්ධව තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ वराये गुदाम तुले सीनी कंटेनर विशाल तुगया कहती बाव अमात्य रोहित अभय गुणवर्धन महता पावसनवा सातोसर लबादेन पुरंदो मत मेम सीनी वराये गास्तुवलिन त्वरव निदहस किरीमट तीरने कल बावाय अमात्य वर्या पावसाने සීනිවල ආරණනික බද්ද 725ට අඩු කෙරුණේ මීට මාස කිහිපයකට පෙරයි ජනතාවට සීනි අඩු මිනිත් ලබා දීමෙහි අරමුණ වූ බව රජය ප්‍රකාශ කළා එහෙත් එය සීනි ආරණනය කරන 11ක් හිතවතුන්ට ලබා දුන් සහනයක් බවයි විපක්ෂයේ චෝදනා කළේ බද්ද 725ක් දක්වා අඩු කළාට ජනතාවට 75ක්වත් ලාභයක් ලැබුණේද යන්න සැබෑවටම ප්‍රශ්නයක් පසුගිය සති කිහිපය පුරා සීනි මිල ඉහළ ගියේ අහස උසට ආරණනික සීනි තොග සැඟවීම නිසා මෙම තත්ත්වය උදා වූ බව ප්‍රකාශ වුණා මේ අතරයි අද අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කළේ. ඔහු පවසන්නේ ආනයනික සීනි තොග විශාල ප්‍රමාණයක් වරායේ ඇති බවයි. ප්‍රමාද ගාස්තු වලින් තොරව වරායේ ගාස්තුද ඉවත් කොට මෙම සීනි තොග නිදහස් කරන්නේ නම් ඒවා සතුසට ලබා දීමට ආනයනකරුවන් පොරොන්දු බව අමාත්‍යවරයා පවසනවා. සීනි කන්ටේනර්ස් 81ක් පමණ තමයි නිදහස් කරලා තියෙන්නේ. තවත් කන්ටේනර් ශාල ප්‍රමාණයක් තියෙනවා මෙරටට ගෙන්නලා ඒ සියුලේවය තොරතුරු අපිට මේ වන විට අමාත්‍යංශයට එවන්න කියලා අපි දැනුම් දීලා. සියල්ලම තියෙන්නේ අපේ වරාය අධිකාරියේ ගුදම්වල. හැබැයි නිදහස් කරගත්තු නැති ලංකා රේගුව සතෝ සායතනයේ එකතු වුණා පවත්වපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි වෙළඳ අමාත්‍යාංශයෙන් අපේ අමාත්‍යාංශයට මට ලියුමක් එව්වේ අපිට මේ ප්‍රමාද ගාස්තු ඉවත් කරන්න පුළුවන් නම් ඒ ආනයන කරුවන් කැමති වෙනවා කියලා ඒ සීනි සියල්ලම සතෝසට ලබා දෙන්න. අන්නේ ඉල්ලීම අනුව තමයි වරාය අධිකාරියේ ගාස්තු ඉවත් කරන්න කටයුතු කළේ. මේ වරාය ගාස්තු වලින් මේ නිදහස් කරේ සතෝස ආයතනයෙන් අපෙන් ඉල්ලීමක් කළා තිබුණා. සීනි ආනයන කරුවන් සමග සාකච්ඡා කරලා ඒ සීනි සියල්ලම සතොසට ලබා දෙන්න. සහන මිලකට 104කට වගේ මුදලකට සතොසට ලබා දෙන්න. මේ අතර ජනතාව පවසන්නේ සතොසේ සීනි නොමැති බවයි. සීනි දෙනවා කියන 130ට. ඒ දෙන්නේ තිබ්බත් දෙන්නේ කිලෝ එක එක්කෙනෙකුට. එහෙම දීලා මදිනේ. සීනි නැතුව තමයි ඒ පොඩ්ඩේ. සීනි 204ට දෙනවා කියලා 203ට සීනි ගන්නත් සතොසට පොලිමේ ඉන්න ඕන. 204ට දෙනවා 503ට ගහන්නේ කමන්න දෙන දෙනක හරියට දෙන්න ඕන දින්. ආණ්ඩුව දැන් ඉවර ටීම් වල බංකොලොත් තුලා තියෙන. මේ පොණ්ඩේ ඉතින් අපි වෙන කඩවල වලින් මේ 230ට 240ට ගන්න ඕනේ. නැහැ දැන් මොකද සීනි තිබ්බද? සීනි නෑ මහත්තයෝ. පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඇවිදින මන්තිරුවක් ඉදිකිරීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බව පරාක්‍රම සමුද්‍රයේ සුරකීමේ ව්‍යාපාරයේ පවසනවා. ඒ කදුරු වෙල ජයන්ති විහාරස්ථානයේ පැවති හමුවකදී මෙවන් ඉදිකිරීමකට පෙර විශේෂඥ මතයේ විමසීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව තිබූ බව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇති ප්‍රධානතම අඩුපාඩුව ඇවිදින මන්තිරුවක් ලෙස අදාළ බලධාරීන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුවයි පරාක්‍රම සමුද්‍රයේ ඓතිහාසික මහවේල්ල බැම්ම මත ඇවිදින මන්තිරුවක් ඉදිකිරීම ආරම්භ කළේ. ප්‍රදේශයේ මහා සංගරත්නයේ දැඩි විරෝධය හමුවේ ඉදිකිරීම නවතා දැමුනේ. කුමන හේතුවක් මතවත් පරාක්‍රම සමුද්‍රයේ ඓතිහාසික වැව් බැම්ම මත කිසිදු ඉදිකිරීමක් සඳහා ඉඩ නොදෙන බව පරාක්‍රම සමුද්‍රයේ සුරකීමේ ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැඳපමින් ප්‍රකාශ කළා. එදත් අපි වැරදි දෙයට වැරදි කියන මතය තුළ හිටියා. අදත් අපි වැරදි කියන දෙයට වැරදි කියන මතය තුළ ඉන්න හාමුදුරුවෝ. අපි ගත්ත තීන්දුව තමයි මේක මෙතනින් එහාට අඩියක්වත් අපි අපට හඳුන්වලා දෙන්න කොටසක් අපි ඉදිකරන්න ඉඩ දෙන්නේ නැහැ කියන. මන්තිරු ඉදිකරන්න ඕන තරම් මේ ප්‍රදේශයේ සුන්දර ස්ථාන තිබෙනවා. එනිසා අපි කියන්න කැමති මේ බලධරයන්ට ඔබ ඒ සැලසුම් කරන්නට තිබුණේ ප්‍රදේශයේ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කරලා මේ කඩයුත්ත කිරීමට මහා සංඝරත්නයේ කිසිම ආශිර්වාදයක් ලබා දෙන්නට හැකියාවක් නැති බවයි මහා සංඝරත්නයේ අදහස. මේ අතර ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර ප්‍රධාන කරුණු දෙකක් සැලකිල්ලට ගත යුතුව තිබූ බවයි. ඒ ව්‍යාපෘතිය පිළිබඳව නිවැරදි සක්‍යතා අධ්‍යයනයක් හා විශේෂඥ උපදේශන සේවාවක් ලබා ගැනීමයි. ඉදිකිරීම වලට පෙර මේ කරුණු වලට කොතෙකුත් අවධානය යොමු කළේ දැයි තමා නොදන්නා බව හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ සඳහන් වනවා. ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ මහබැම්ම මත ඉදිකිරීම වෙනුවට වෙනත් විකල්ප ඇති බවද ඔහුගේ නිවේදනයේ සඳහන් වනවා.
ස්වභාවික වනාන්තර කපලා අලුතින් වන රෝපණය කරන පුදුම ක්‍රමයක් පිළිබඳව පුත්තලමෙන් වාර්තා වනවා. ඒ අතර මහා පරිමාණ නීති විරෝධී බොරුණු කැපීමක් වැටලීමට මාතම්පේ ජනතාව ක්‍රියා කර තිබෙනවා. පුත්තලම සහ කරුවල ගස්වැව පිහිටි ස්වභාවික වනාන්තර පද්ධතිය තුල හෙක්ටයාර 100ක පමණ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම කපා ගිනි තබා ඩෝසර් කර තිබෙනවා. මෙසේ විනාශ කර ඇත්තේ කරුවල ගස්වැව මුරුක් වටවන පිහිටි හෙක්ටයාර 100කට ආසන්න භූමියකුයි. वन संरक्षण දෙපාර්තමේන්තුවට අයත් මෙම ස්වභාවික වනාන්තරය මෙසේ කපා විනාශ කර ඇත්තේ යලි වන වගා කිරීමට බවටයි පරිසර වේදීන් චෝදනා කරන්නේ. මේ වනාන්තරය තුල ඇති බුරුත කළුවර මී ඉඟිනිවැණි වටිනා ශාක රසක් විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වනාන්තර පද්ධතිය විනාශ කිරීම හේතුවෙන් අලිමිනිස් ගැටුම තවත් උග්‍රවනු ඇතැයි ජනතාව චෝදනා කරනවා. කොහොඹ සහ කායා වගාව සඳහා මෙම ප්‍රදේශය තෝරාගත් බවයි පුත්තලම දිසා වන නිලධාරී සරත් කුමාර මහතා පවසන්නේ. මහිලා පරිසර බලපෑම් තක්සේර වර්තාවක් අවශ්‍ය වෙති බවද දිසා වන නිලධාරිවරයා පවසනවා. මේ පිළිබඳව විරෝධය පළ කරන ප්‍රදේශයේ මහා සංගරත්නය සහ වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා. ශ්‍රී ලංකා කාර්යාකරා UMP කාර්යාකරත් පොහොට්ටු කාර්යාකරා JP කාර්යාකරත් මේ විනාශ කරන්නේ අපේ මාතෘ භූමියේ තියෙන ගස්කොළන්. කැසට් කරලා තියෙනවා මේක අභය භූමියක් විදිහට, තබ්බෝ අභය භූමිය විදිහට. ජනතාව දන්නේ මේක වනජීවි දෙපාර්තමේන්තුවයිද වනරක්ෂණ දෙපාර්තමේන්තුවයිද එකක්ද කියලා. හැබැයි වනරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේක මේ වැඩේ කරන්නේ. වනජීවි දෙපාර්තමේන්තුව බකන් නිලාගෙන ඉන්නවා මේකට මැදිහත් වෙන්නේ නැතුව. මේ අතරේ මාතම්පී පොතුවිල ප්‍රදේශයේ මහා පරිමාණ බොරුණු කැපීමක් ප්‍රදේශීය ජනතා විරෝධයේ මත නතර වූ බව වාර්තා වනවා. ටිපර රථ යොදා ගනිමින් මහා පරිමාණ බොරුණු කැපීම ප්‍රදේශීය ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සිදු කළ බව ජනතාව පවසනවා. ජනතාවගේ සහාය ඇතිව පොලිසිය එම ස්ථානයේ වටලනු ලැබුවා. බොරුණු කැපීමේ නිරතය පවසා ඇත්තේ අදාළ ස්ථානයේ ප්‍රතිසංස්කරණයට බොරුළු කපන බවයි. දැන් සියත පිටිය. දකුණු අප්‍රිකාව සමග තරඟවදින ශ්‍රී ලංකා විසයි විස සංචිතය අද නම් කළා. එහි නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙනවා. මේ අතර තරඟ සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා අද සියතට සිය අදහස් දැක්වුවා. Are you ready? ලබන සැප්තැම්බර් දෙවනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරඟ සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා විසයි විස සංචිතය අද නිවේදනය කළා. එහි නායකත්වය දසුන් ශානකට හිමිවැති අතර උපනායකත්වයේ හිමිවැත්තේ ධනංජය ද සිල්වාටයි. මෙම සංචිතයට ක්‍රීඩකීන් 22 දෙනෙකු ඇතුළත්. බොහෝ කලකට පසු දිනේෂ් චන්දිමාල්ට යළි කණ්ඩායම තුල සිය ස්ථානය තහවුරු කර ගැනීමට හැකි වී තිබෙනවා. මේ අතර මෙම තරඟ සංචාරය සම්බන්ධයෙන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා අද සියතට සිය අදහස් පළ කර සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආදරය කරන පිරිසක් හැටියට අපි දැක්කා 2020 තරගාවලිය ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නවා. ඒ වගේම ළඟ එන සවුත් ආෆ්‍රිකා තරගාවලියත් අපි හිතනවා විශාල බලාපොරොත්තුවක් තියෙන තරගාවලියක් අපේ කණ්ඩායමට සැප්තැම්බර් මාස 2 වෙනිදා ඉඳලා මේ තරගාවලිය සීත නාලිකාව තුලින් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ කණ්ඩායම අලුත් කණ්ඩායමක් ශක්තියක් ලබා දෙන ඒගොල්ලොත් එකට ඉඳගෙන අපිට නම් කිසි ජයග්‍රහණී මාවතකට මේ වෙනකොට කණ්ඩායම පිවිසලා තියෙනවා. සෑම කෙනාටම සුබ පතනවා හොඳින් මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා. සීත නාලිකාවටත් විශේෂ ස්තුතියක් කරනවා මේ තරගාවලිය නරඹීමට අපට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. මේ ක්‍රීඩා ලෝලීන් අදත් සියතට පළ කළ අදහස්. කාලයක් මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මිනිසුන්ට අමතක වෙලා තිබ්බ කාලේ. ඒ කාලේ තුලදී සියත ටීවී නාලිකාවෙන් ගියපාර ඉන්දියන් ශ්‍රී ලංකා සංචාරය සියත ටීවී මගින් ලංකාවට විකාශන ලබා දුන්නා. අපි හිතනවා සියත ටීවී එකේ තමයි ජයග්‍රහණය. ඒ හින්දා තමයි ලංකාව මේ විදිහට ජයග්‍රහණය කරේ. මේ සියත ටීවී එක මේ ගන්නා උත්සාහයට ක්‍රිකට් ලෝලීන්ට ආපහු ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න දෙන මේ උත්සාහයට අපි සියත ටීවී නාලිකාවට බේවින් ස්තුතිවන්ත වෙනවා. ගීවර අපි තරගාවලිය ජයගත්තා. ඇත්තටම අපිට සතුටුයි. අපි ශ්‍රී ලංකා ටීම් එකට සුබපතනවා. ඇත්තටම අපි තරගේ නැරඹුවේ සීත ටීවී තුලින්. සීත ටීවී මුළු ලංකාවම දර්ශනය වෙනවා. මෙවරද සීත ටීවී තුලින් මෙම තරගාවලිය විකාශය පිළිබඳ අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. සීත අලුත් දෙයක් කරන channel එකක් අපි සීතට සුබපතනවා. ගිය පාරත් අපට දුන්නේ සීත ටීවී එකෙන් තමයි මේ නැරඹීමේ අවස්ථාව ලබා දුන්නේ. මේ පාරත් අනිවාර්යෙන් ජයග්‍රහණ ලැබනවා අපි. සීතයි දෙනවා නම් දෙන්නේ හොඳ දෙයක්. ගිය සැරේ මැච් එක පෙන්නවුව සීත ටීවී එකෙන් මේ සැරේ මැච් එක නැන්නේ සියත ටීවී එකෙන් ගිය සැරේ මැච් එක හොඳටම සියත ටීවී එක අපිට ලබා දුන්නා. අපි සියත ටීවී අනිවාර්යෙන් බලනවා. ඉස්සල්ලාම අපි සුපපතනවා ශ්‍රී ලංකා ටීම් එකට. අපි ගිය පාරත් සියත ටීවී එකෙන් නැරඹුවා. සියත ටීවී කියන්නේ හොඳ channel එකක්. මෙහෙට පැහැදිලිව අපිට මැච් එකක් බලන්න පුළුවන් සියත ටීවී එකෙන්. සියත එක්ක ක්‍රිකට් දිනගමු.
රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.